අයිබෝන් අපේ ගෙදරත් එක්ක එකතු වෙලා ඉන්න වෙලාවේ අපේ ගෙදරට මොකක් හරි දෝෂාම්ද කාර්යයක් ආවොත් අපේ ගෙදර තියෙන සතුට කොයිතරම්නම් නැති වෙලා යනවද අපේ හිතේ තියෙන සතුට ඒ වගේම තමයි මුවේ තියෙන සිනහව නැති වෙන්න ඒකම හේතුවක් වෙන්න පුළුවන් මේ දෝෂ පිළිබඳව කතා කරද්දී මේ ගැටළු පිළිබඳව කතා කරද්දී විශේෂ කාරණාවක් තමයි ඇස්වහ කටක විශේෂ කාරණාවක් තමයි ඇස්වහ කටවහ දෝෂ කියලා කියන්නේ බොහෝ වෙලාවට ගොඩක් අය මේ පිළිබඳව පිළිගන්නේ නැති තත්ත්වයකට පත් වෙලා තියෙනවා නමුත් එහි යම් කිසි දෙයක් තියෙනවා කියලා බොහෝ දෙනෙක් පිළිගන්නවා ඉතින් මේ පිළිබඳව කතා කරන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ගුප්ත විද්‍යා උපදේශක තේනවර මහත්මයා ඉතින් ආයුබෝවන් කියලා අපි වැඩසටහනට පිළිගන්නවා ආයුබෝවන් වැඩසටහන අවසානකම අනිවාර්යයෙන්ම රැඳිලා ඉන්න ඔබේ නිවසට මෙහෙම ගැටලුවක් තියෙනවා නම් ඔබට ගෙදද්දිම කරගන්න පුළුවන් ඒ දෝෂයන් නැති කරගන්න පුළුවන් ඇස්වහ කටවහ දෝෂයන් නැති කරගන්න පුළුවන් විශේෂ ක්‍රමයක් පිළිබඳවත් හෙළි කරන්නට අද දවසේදී තේනවර මහත්මයා බලාපොරොත්තුෙන් ඉන්නවා තේනවර මහත්මයා බලාපොරොත්තුෙන් ඉන්නවා ඉතින් ඒකත් මතක් කරන්න ඕනි වැඩසටහන ආරම්භයේදීම ඉතින් ඇත්තටම මේ ඇස්වහ කටවහ දෝෂ බොහෝ දෙනෙක් මේ පිළිබඳ පිළිගන්නේ ඇත්තටම පත් වෙලා තියෙනවා ඇත්තට මෙහෙම මේ ඇස්වහ කටවහ දෝෂයක් වැදුනොත් මොන වගේ දෙයක්ද වෙන්න පුළුවන් ඔව් මෙහෙම දැන් ඇස්වහ කටවහ දෝෂ කියන එක මේ ඇස්වහ කටවහ දෝෂ කියද්දි මෙහෙම දෙයක් තියෙනවා දැන් සාමාන්‍යයෙන් අපිට මේ ඒකේ තියෙනනේ ඇස්වහ කටවහ හුවහ දැන් ඇස්වහ කටවහ හුවහ කියලා නේ කියන්නේ ඔව් එතකොට වහ කියලා තමයි අවසන් වෙන්නේ වහ කියන්නේ විස කියන එක වසක් කියන එක විස දැන් ඕක සාමාන්‍යයෙන් ඔය ගම්මුල නම් සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ අම්මෝ එයාගේ කටින් මුකුත් කියන්න දෙන්න එපා ඉවර වෙලා යනවා දැන් සාමාන්‍යයෙන් ගොවි ඔය සාමාන්‍යයෙන් ඔය මේ මේක ගැන හොඳ අත්දැකීමක් තියෙන ගොන් කට්ටියක් තමයි මේ බුලත් ගොවියෝ බුලත් වගා ගන්න ගොවියෝ ඔය බුලත් පැලේ හරි සෙන්සිටිව් පැලයක් ඒක ටක් ගාලා ඕනෙම දෙයකට එතකොට දැන් බුලත් කොටු හදනකොට බොහෝ අය බුලත් කොටුව වහනවා ඒ කියන්නේ බුලත් කොටුව වටේට මෙහෙම පොල් පොල් ඉති වලින් මේ සාරි කෑලි වලින් හරි බොහෝ වෙලාවට අපි දකිනවා මේක වහනවා පේන්නේ නැති වෙයි පේන්නේ නැති ඉතින් ඒක සම්ප්‍රදායක් වශයෙන් ඇවිල්ලා තියෙනවා නමුත් දැන් ඔක බොහෝ අය ඔක වහනවා වහන්නේ දැන් සමහර අය කියනවා ඔක දැන් ওই පුරුද්දට යනවා කියලා පුරුද්දට වහනවා කියලා ඒ වුණාට මේ සාමාන්‍යයෙන් අර නිකන් ඔහේ බුලත් පැලයක් හැදෙන්නේ නැරියොත් ඒක ඇරලා හදනවා ප්‍රශ්නයක් නැහැ මුලකොට නැහැ දැන් මට එක දවසක් එක්කෙනෙක් කිව්වා දැන් බලන්න මේ බුලත් පැලේ මේ නිකන් හැදිලා තියෙනවා මේක මා හොඳ ලස්සන හැදිලා තියෙනවා මේ ඇස්වකට අමුකුත් නැහැ මුකුත් නැද හොඳට හැදිලා තියෙනවා එහෙම ඉතින් අපි පොඩි වැඩක් කතා කරමු එහෙම ගිහිල්ලා ආයෙම මේ ගෙදරටම යවුණා දවසක් යනකොට ඇත්තටම අර පැලේ මැරිලා ඒ කියන්නේ මට කෙනෙක් කිව්වේ මේ ස්වකට වඳුස කිව්වට එහෙම බුලත් වල වදිනකොට එහෙම නැහැ බලන්නකෝ දැන් මේ ගහ තියෙන මේ මේක තියෙන අපූර්වට කියලා. ඔව්. ඒක විතරයි මම දැනතර මාත් එක්ක කීප වචන. කීප වචන. ඒ වචනයටද වෙන මොනවටද කියන දන්නේ. එතකොට ඒ වගේ පොඩි පොඩි අත්දැකීම් ටිකක් මටත් තියෙනවා. ඒකත් එක්ක පොඩි ගවේෂණයක් කරනකොට දැන් මම ඇත්තටම යොමු වෙන්නේ රෝග සඳහානි. ඔව්. එතකොට රෝග නිවාරණයක් කිරීම සඳහානි මම ওই ස්වකට වදෝෂ පිළිබඳව හොයන්න පටන් ගන්නවා. එතකොට මේක ඇත්තටම අපි මේක විද්‍යාත්මක හොයලා නැහැ. කියන්නේ විද්‍යාත්මකව පරීක්ෂණයක් කරලා නැහැ. දැන් ඇත්තම දැන් ලංකාවේ රාවණා ගැන කතා කරනවා රාවණා ගැන කතා කරනවා ඒනට රාවණා ගැන ඉතිහාසයේ කොයිම වෙලාවකවත් පරීක්ෂණයක් කරලා නැහැ. ඔව්. රාවණා ඇත්තක් කියනවා බොරුවක් කියනවා කවුරු මොනවා කාටවත් මුකුත් කියන්න බෑ හේතුව විනිවිද භාවිතිය යුක්ත පරීක්ෂණයක් පවත්වලා නැහැ. කාල නිර්ණයත් එක්ක පරීක්ෂණයක් කරලා නැහැ. ඒ නිසා අපිට ඉතින් එක එක කතා කියනවා. පරීක්ෂණයක් නැතුව ඒ වගේ තමයි මේ ඇස්වාකටම දෝෂ කියන එක පරීක්ෂා කරලා හරියට මේක හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ විද්‍යාමානයි. මේක විද්‍යාමානයි. يعني භෞතික විද්‍යාව හොයන්න පුළුවන්. මේක ප්‍රශ්නයක් නෑ හොයන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඒ වුණත් ඒකට ඒක පිළිබඳව ලොකු අසුකාලීන හොයයිද මම දන්නේ නැහැ. ඉතින් මේ ඇස්වාකටම දෝෂ කියන එක වැදුනහම සාමාන්‍යයෙන් ওই අනවින කොඩු වින අංගම් පිල්ලි සූනියම් කියලා කියනවානේ අපි. ඔව්. මම නම් දැකලා තියෙන්නේ ඒකටත් වඩා බරපතලයි. නේද බයනකයි. මම මගේ අත්දැකීම් අනුව හිටත් වඩා භයානකයි. හිටතන භයානකයි කියන්නේ සමහර විට මේ හොඳට හිටපු මනුස්සයා. පහුවදා නැගිට ගන්නවා. දැන් මට පොඩි අත්දැකීමක් තියෙනවා මේ මෑත කාලේක. ටික ප්‍රසිද්ධ කාරණාවක් ඒක. මේ එක් චරිතයක් සාමාන්‍යයෙන් සමාජයේ ප්‍රසිද්ධ වෙන ආව ප්‍රසිද්ධ වෙන එනකොටම පොඩි පොඩි දේවල් ටිකක් සමාජ මාධ්‍යවල එහෙම එහෙම ගිහිල්ලා
මේ ටක් ගාලා වැටුණා. අසනීප වුණා හරි මොකක් හරි වුණා කියලා. ඒ වගේ පොඩි පොඩි මේ සංදිස්ථාන තියෙනවා අර මේ දැන් අපි කියමුකෝ මොකක් හරි දෙයක් කරගෙන ඉනකොටම ඒකට හේතුවක් වෙලා ටක් ගාලා වැටෙනවා. ඒත් එක්කම මේ බරපතලම කාරණා වාර්ථික වැටීම නෙමෙයි. මේ ශාරීරික බලපෑම සිද්ධ වෙන විදිහ මේ අස්වාකටව දෝෂ කියන එක ඒක ශාරීරික බලපෑම සිද්ධ කරනකොට පස්සේ ශාරීරික ප්‍රතිජීවකේ නැති වෙනවා. මට ප්‍රධානම මුණ ගැහෙන දේ තමයි ප්‍රතිශක්තිකන බද්ධතිය ආක්‍රිය වෙනවා. කිසිම දෙයකට ඔරොත්තු දීමේ හැකියාවක් නැහැ. සෙමක් හදනොත් සෙම හොඳ වෙන්නේ නැහැ. උණක් ගන්නොත් උණ හොඳ වෙන්නේ නැහැ. බඩේ අමාරුවක් හදනොත් ඒක හොඳ වෙන්නේ නැහැ. මේ පොඩි පොඩි දේවල් මේක හරියන්නේ නැහැ. එතකොට මේ ප්‍රධාන වශයෙන් ප්‍රතිජීවකේ තමයි නැති වෙන්නේ. ප්‍රතිජීවකය මනුෂ්‍ය ශරීරයේ ප්‍රතිජීවක නැති වෙච්ච නිසා මම චුට්ටක් ගවේෂණය කරලා බලුවා පොඩ්ඩක් හොයලා බලමු මේ ගස් කොළන් වලට ඒක සිද්ධ වෙන විදිය. එතකොට තමයි අර බුලත් ගැන දැනගත්තේ. ඒත් එක්කම තව දෙයක් තමයි සාමාන්‍යයෙන් ඔය බලපෑම සිද්ධ වෙනවා සාමාන්‍ය අඹ ගස් වලට. අඹ හොඳට අඹ ගෙඩි හැදෙන අඹ ගස් වලට ඔය බලපෑම සිද්ධ වෙන වෙලාවල් තියෙනවා. එතකොට අඹ පළදාව අඩු වෙනවා. එතකොට ශාකත් එක්ක මම ඕක හොයලා බලනකොට ශාක වලට මොකද්ද වෙන්නේ කියලා. ඇත්තටම ශාක වලටත් වෙන්නේ ශාක වල තියෙන ජීවකයක් නැති වෙනවා. ශාකය සහ පත්‍රය අතර තියෙන බැඳීම කඩන් වැටෙනවා. මේ අස්වාකටව හොවා ශාකයකට වැදුනොත් ශාකයයි පත්‍රය අතර තියෙන බැඳීම නැට්ටින් තියෙන බැඳීම කඩන් වැටෙනවා. කොළේ මැරෙනවා. මැරලා ගහින් කඩන් වැටෙනවා. ඒක තමයි ප්‍රතිඵලය එන්නේ ශාකයට. එතකොට අපිට වෙන්නේ ප්‍රතිජීවික ග්‍රහණයක් වෙනවා. ප්‍රතිජීවික ග්‍රහණයක් වුණ එකමයි සමහර අයගේ නියපොතු කුණු වෙනවා, කකුලේ නියපොතු කුණු වෙනවා, ඇස් දුඹුරු පැහැයට හැරෙනවා, කකුල් වල පිටපතුල් දුඹුරු පැහැයට හැරෙනවා, යටිපතුල් දැවිල්ලක් වගේ එනවා. කොඳු වැටෙන අරටි අවසාන පුරුක් වල නිතර නිතර වේදනාවල් මතු කරන්න ගන්නවා. ඒ වගේ අසනීප පැත්තකුත් වෙනවා. ඉතින් හරි භයානක පැත්තක් මේක. ඇස්වාකට වහුවා කියන එක ලංකාව විතරද තියෙන්නේ කියන ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම ඕක ගැනත් මම චුට්ටක් බැලුවා. ඕක ගැනත් බලනකොට ලංකාව සහ ඉන්දියාව වගේ රටවල තමයි ඕක වැඩිපුර හේතුව තියෙන්නේ. ඇත්තම ඉතින් අනිත් රටවල් වල සංස්කෘතියත් එක්ක බලනකොට අනිකාට ඊර්ෂ්‍යා කිරීම කියන එක අඩුයි නේ. ඔව්. දැන් සමහර අය දන්නේ නැහැ අල්ලපු ගෙදර කවුද ඉන්නේ කියලා. ආ එහා ගෙදර ඉන්නේ කවුද කියලා දන්නේ නැහැ. ඒකද කියන්නේ මරුණක් දන්නේ නැහැ. ඔව්. යන අපි සිදුවීම් දැකලා තියෙනවානේ සමහර දවස් 3-4 මරණ ගෙවල් ඇතුලේ තිබ්බ අවස්ථා තිබුණානේ අල්ලපු ගෙදර. ඉතින් ඒක හිටියේ කවුද කියනවත් දන්නේ නැහැ. දැන් අල්ලපු ගෙදර මැරිච්ච කෙනාගේ කෝල් කරලා පොලිසියට කියන්නේ නමවත් දන්නේ නැහැ. ඒ වගේ ඉතින් ඒ වගේ කල්චර් එකක් තියෙනවා. අපේ රටවල පැයක් වගේ යද්දී අනිවාර්යෙන් දැක ගන්න ඔක්කොම ඉස්සර කියන්නේ කියන්නේ ඒ වගේ කල්චර් එකක් තියෙන කට්ටියකින් ඇස්වාකටව හොහයි කියලා කියන්නේ බෑ. බෑ. ඔව්. ඉතින් මේ අපි වෛරය ඊර්ෂ්‍යා උඩගොගම කෝහකම් ඕවා මේවා තියෙනවා නම් හිතතොල ටක් ගාලා ඔක ඔප්නම් කියලා හිනව. ටක් ගාලා ඔක මත වෙලා හිනව. ඉතින් මේ ඇස්වාකටව කියන එක මේ ඒ වගේ ක්‍රියාත්මක වෙනවා. දැන් බොහෝ අය කරන්නේ අලුතෙන් නිවාසයක් හදනකොට පූල් ගෙඩියක් එල්ලනවා, කෙම් පොඩි පොඩි කෙම් ටිකක් එහෙමත් කරන්න පුරුදු වෙලා තියෙන පොඩි සංස්කෘතියක් හැදිලා තියෙන චූටි දෙයක් ඒකේ නැතුවම නෙමෙයි. ඒ වට මට නම් දැන් මට හම්බෙච්ච දෙයක් තමයි ඒක ටිකක් ශාරීරිකව වැදුනහම නම් හරි බරපතලයි. එතකොට මේ ගොඩක් වෙලාවට කියනවා මේ වයසින් වැඩි අයට තමයි මේ ඇස්වා කටවහ තියෙන්නේ එහෙම කතාවක් තියෙනවා. ඇත්තටම මේ වයසෙන් වැඩි කයට විතරක් තියෙන්නේ නැත්නම් මේ සාමාන්‍ය තරුණ අයගේ අතරේ නැද්ද ඒක? පොඩි දරුවෝ වගේ නම් තියෙනවා. චූටි දරුවෝ වගේ නම් චූටි දරුවෙක්ට හරියට චූටි බෝලයක් වගේ ලස්සන පොඩි ළමයෙක් කියපුනා මේ ළමයාට හරියට ඇස්වාකටවහ වැදුනොත් ඒ ළමයා හරියට කිරිබුන් එක නවත්තනවා. කිරිබුන් එක පව නවත්තනවා. කිරි මව් කිරිබුන් එකත් නවත්තනවා. ඔව්. කියන්නේ ප්‍රතිජීවිකය නැවතෙන්න ඕන. ප්‍රතිජීවිකය නැවතෙන්න ඕන හේතු හැදෙනවා. ඔව්. එතකොට මේ ගොඩක් වෙලාවට මේ සමාජ මතයක් තමයි මේ ඇස්වාකටවහ තියෙන්නේ මේ වයසින් ටිකක් වැඩි අයට. දැන් ගොඩක් වෙලාවට කියනවා ආ ඒ ආච්චිට නම් මොකුත් කියන්න දෙන්න එපා කියලා. ඒ ආච්චිට නම් මේ පොඩි කෙනාව පෙන්නන්නවත් එපා. ඒ වගේ කතා තියෙනවා සමාජය අතර. මේ වයසෙන් වැඩි අයට විතරද මේ එහෙම දෙයක් තියෙන්නේ නැත්නම් මේ තරුණ අයට නැද්ද ඒ දෙයක් තියෙන්නේ? නෑ, සාමාන්‍යයෙන් තණ්හාව, ආශාව, ඊර්ෂ්‍යාව ඇති වෙන්න පුළුවන් සීමාවකදී ඉන්න හැමෝටම වගේ ඕක තියෙනවා. හැබැයි බහුතරයක් තියෙන වයසකයි අවුරුදු 35න් 40න් පහුවිච්ච අයකින් තමයි බොහෝ අයකින් ඒක තියෙන්නේ. මේ සමහර දැන් අපි ගම්වලත් තියෙන සමහර කාන්තාවෝ තමයි විශේෂ. හැබැයි ඔව් ඒක තමයි කාන්තාවන් විශේෂයි. ගොඩක් ලා ආච්චිලාම තමයි මේකට ගෑවෙන්නේ. ඔව් කාන්තාව විශේෂයි. කාන්තාවෙදි මේ අම්මෝ යන්න මුත් කියන්න බෑ, ඔක කර්ලි වෙන එකක් කියන්න බෑ කියලා වගේ අදහස් ටිකක් තියෙන දැන් තියෙනවා. ඉතින් ඇත්තටම මේක මේ වයසෙන් මුහු පුරා ගියාමත් සමහර අයට එක වැඩි. කියන්නේ දැන් අපි දැකලා තියෙනවා වයසක ආච්චි අම්මලා ඉන්නවා. මේ වයසක ආච්චි අම්මලා තමන්ගේ දරුවෝ, තමන්ගේ දරුවන්ගේ දරුවෝ කියලා මේ ජීවිතේ
අවුරුදු ගාණක් ජීවත් වෙලා පරිණත වෙලා අවබෝධයක් ලැබුවත් මෙන්න මේ වගේ පැටවිලා මේ චූටි ළමයික බව ප්‍රශ්න ඇති කරගන්න අය ඉන්න ටක් ගාලා පොඩි දෙයකට හම්බුනත් ඒ වෙන්න හේතුව තමයි ඒ නිසියාකාර මානසිකත්වයක් ගොඩනගාගත්ත නැති අඩුපාඩුව. ඒ අඩුපාඩුව නිසා ඇතිවෙන ශක්තියක් විදිහට නිකුත් වුණොත් ඒ කියන්නේ වගේ වෛරයක් ක්‍රෝධයක් ඊර්ෂාවක් වැඩිපුර මොහු පුරා ගියපු කෙනෙක්ගෙන් නිකුත් වුණොත් ඒක හරි බරපතලයි. ඒක හරි බරපතල කාරණාවක් විදිහට වදිනවා. ඉතින් මේ කඳුරු පදාර්ථයක් වෙලා අපි කෙරෙහි ගමන් කරනවා. ඔව්. එතකොට දැන් මේ ගොඩක් වෙලාවට මේ වගේ තත්වයක් ඇති වුණොත් දැන් අපිට මොකක් හරි යම්කිසි රෝගයක් හැදෙනවා. අපි හිතන්නේ ඇත්තටම මේ මොකක් හරි අපේ ශරීරයේ තියෙන දුර්වලතාවයන් නිසා රෝගයක් හැදෙනවා කියලා. ඇත්තට මෙහෙම ඇස්වහ කටවහ දෝෂයක් නිසා අපිට මොකක් හරි රෝගයක් හරි ඒ වගේ තත්වයක් ඇති වුණොත් අපි කොහොමද හරියටම හඳුනාගන්නේ මේට යම්කිසි ප්‍රතිකාරමක් කරගන්න? ඔව් මෙහෙමයි දැන්. මෙහෙම දෙයක් තියෙනවා. ඒක ඇත්තටම පරීක්ෂණයක් තියෙනවා මේ අපි දැන් බොහෝ වෙලාවලට නිමිති ශාස්ත්‍ර වගේ දේවල් බලලා ඇස්වහ කටවහ යට තියෙන කියලා කියනවනේ. ඇත්තටම මම නම් එහෙම නෙමෙයි කරන්නේ. මම කරන්නේ මේ කියන්නේ අපි ඉගෙන ගත්ත ක්‍රමය. එහෙම ක්‍රම නැහැ කියන එක නෙමෙයි මම කියන්නේ. අපි ඉගෙන ගත්ත ක්‍රමය අනුව සාර්ථක ප්‍රතිඵල අරන් ඉන්නේ සාමාන්‍යයෙන් ඔය গুপ্ত විද්‍යාත්මක ක්‍රමයක්. ඔයවා ඒ රෝගය වෙනුවෙන් කරනවා. තු අපි කියන්නේ තුන් වේල කියලා. තුන් වේල ප්‍රතිකර්මයක් කරනවා. තුන් වේල ප්‍රතිකර්මයක්. වේල් තුනයි කියන්නේ සාමාන්‍යයෙන් පැය සමනින් 16ක් පැය 18ක් 18ක විතර කාලයක් තුල අපි ප්‍රතිකර්මයක් කරනවා. ඒ ප්‍රතිකර්මයට මෙයා නැගිටිනවද කියලා බලන්න. මෙයා නැගිටිනවා නම් අන්න අපි හොයාගත්තා. අපි පොඩි දෙයක් දීලා තමයි බලන්නේ කියන්නේ. පොඩි පරීක්ෂණයක් ඉදිරියට තමයි කියන්නේ. ඒ විදිහේ පරීක්ෂණයක් තමයි දැන් গুপ্ত විද්‍යාත්මක ප්‍රතිකර්මයක් තියෙනවා. දැන් ඇස්වකට වෝවා කියන තුන් දොස්සේ වැතුණට පස්සේ සාමාන්‍යයෙන් කපන්න පුළුවන් ඒක අයින් කරන්න උනන් ක්‍රම කීපයක්ම තියෙනවා. ක්‍රම කීපයක්ම තියෙනවා. ඒ එක ක්‍රමයකින් කරලා බලනවා. කරලා බලපු ගමන් තුන් වෙලේ නැගිටිනවා නම් එයාට ඉතුරු කරන්න ඕන ප්‍රතිකර්ම ටික කරපු ගමන් එයා නැගිටිනවා. හඳුනාගන්නේ හරියට හරිම ක්‍රමයක. ඒක. ඔව්. ඉතින් දැන් සමහර වෙලාවලට අපි නිමිත්තෙන් බලනවා. නිමිත්තෙන් බලලා කෙරුවට මේ වඳුරු පදාර්ථ නිසා නිමිත්ත බව වැරදෙන්න පුළුවන් කම් තියෙනවා. ඊට වඩා මේක සාර්ථකයි. අතිසාර්ථකයි අපි පොඩි මේ පැය 18ක පොඩි ප්‍රතිකාරයක් කළා. පැය 18ෙන් මෙයා නැගිටිනවා නම් හරියටම හරි අපි අනුමාන කරපු දේ තමයි තියෙන්නේ. ඊට පස්සේ ඉතුරු ප්‍රතිකාර ටික කරගමු ඉවරයි. මේ ළඟදී මේ ගෑනු ළමයෙක්ගේ කකුලක් ඉදිමිලා. අනුරාධපුර හොස්පිටල් එකේ. ඊට පස්සේ මේ බඩ බැරිම තැන මේ එතන වැඩ කරන කෙනෙක් කියලා තිනවා. ඔය ඔකට මේ දේවාල එකට ගිහලා තෙල් ටිකක් හරි ගාලා බලන්න ඔබ චුට්ටක් මේක මේ අඩු වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඒ කීපු කතාවත් එක්ක මෙයා ටිකට් කැපුවා. දැන් ලේට් අසනීපිකුත් නැහැ. ඔහොම එකක් ආවා. ඔහොම එකක් ආවට පස්සේ මේ කතාවමට කිව්වා. කිව්වොත් සම පොඩි ප්‍රතිකාරයක් කෙරුවා. ආයි ප්‍රතිකාර කරන්න තිබ්බේ නැහැ ඒක. ඒ කියන්නේ සතියක් විතර හොස්පිටල් එකේ ඉඳලා මේ ළමයා ඉන්නේ. නිකම් නැතිලා ගියා. අනේකයි එතන තියෙන වටනකම තියෙන්නේ. ඔව්. ඇත්තටම මේ වගේ තත්වලින් ජීවිතයක් නැති කරන තත්ත්වයට ඇත්තටම පත් වෙන්න පුළුවන්. නැහැ. ජීවිතයක් නැති වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් කෙනෙක් වැටීමක් තමයි සිද්ධ වෙන්නේ. කියන්නේ දැන් සාමාන්‍යයෙන් ප්‍රතිශක්ති කරන පද්ධතිය හොඳ ශක්තිමත් වෙ ඉන්න පුද්ගලයන් නම් ඒ ශක්තිය අඩු වෙනවා. ආර්ථික මට්ටමින් නැකිලා ඉන්න කෙනෙක් නම් ආර්ථික මට්ටම වැටෙනවා. ඝාතනයක් හෝ මරණයක් කියන දෙයකට යන්නේ නැහැ. මේක ඇවිල්ලා කඩා වැටීමක් විතරයි වෙන්නේ. හරි. ඉතින් දැන් මේ කාරණාත් එක්ක බොහෝ විට දැන් අපි බලන්නේ දැන් ඇත්තටම මෙහෙම ඇස්වහ කටවහ තියෙන කෙනෙක් දැන් අපිට කෙනෙක්ව දැක්කාන් පස්සේ යා මොන හරි කිව්වොත් එහෙම දෙයක් වේද කියලා අපිට අදහසක් නැහැනේ. ඉතින් මෙහෙම තියෙන කෙනෙක් අපිට හඳුනගන්න ක්‍රමයක් තියෙනවද මොකක් හරි? ඔව් ඒක සාත්‍තික අභිනය කියලා එකක් තියෙනවා. දැන් අපි නාට්‍ය හා රංග කලාව උගන්වනකොට ওই සාත්‍තික අභිනය කියලා එකක් තියෙනවා. ආංගික අභිනය, වාචික අභිනය, සාත්‍තික අභිනය කියලා එකක් උගන්වනවා. ඒක රංගපාන්න උගන්වන එක. නමුත් ඔය සාත්‍තිකත්වයෙන් ඒ කියන්නේ මුහුණේ ඉරියව් තුළ තියෙනවා. සාමාන්‍යයෙන් දැන් අපි කියන්නේ අර මේ හූල්නනවා කියන එකක් තියෙන්නේ. දැන් මොකක් හරි කියන්නේකොට ආපෝ කියලා කතා කරන්නේ. හානේ වගේ හානේ වගේ වචනයක් එනවනේ. අන්නේ ඒක දෙනකොට ටිකක් භයානකයි. මේ පැත්තකට වැඩ කරනවා. ඊළඟට තමයි සාමාන්‍යයෙන් යම් අපි දිනු කරපු දෙයක් දිහා දැන් ඔළුව කඳ මෙහෙම තියාගෙන ඔළුව චුට්ටක් මෙහෙට හරවලා එහෙන් මෙහෙම බැලුවොත් ඒ කියන්නේ දැන් අපි මොකක් කරලා අලුත් දෙයක් කරලා ඒ කරපු දෙයේ ශරීරියත් ඒකෙලින් තියලා ඔළුව පැත්තට හරවලා ඇහැ ඒකෙලින් බැලුවොත් ඔන්නෝම් බැලුවොත් ඒ කියන්නේ ඒම මෙහෙම බලන කෙනාගේ මේ වගේ කටයුත්තක් තියෙනවා. මේ වගේ දෙයක් නිකුත් වීම හැකියාවක් තියෙනවා. සමහර අයගේ තියෙනවා ඇහැ පොඩ්ඩක් පොඩි වෙලා ඔළුව චුට්ටක් මෙහෙම හැරිලා ඔන්නෝම එකක් වුණොත්
අන්න ඒකෙත් මේ ඒක 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 ටිකක් අනිත්‍යයට තමයි බහැනක ඒක කෙලිම ඇහින් කනවා කියලා අපි කියන්නේ ඇහින් කනවා කියලා. ඒ කියන්නේ කෙලිම මේ ඇහින් වදින්නේ කිරණේ. ඒක ටිකක් දබලයි. ඉතින් ඒ විදිහට තමයි එයාලා හඳුර ගන්න පුළුවන් තව ඉතින් ක්‍රම තියෙනවා එයාලගේ වාචික ස්වභාවයන් තියෙනවා කතා කරන විදි තියෙනවා වොයිස් ටෝන් එක කියලා කියනවා ඒ කියන්නේ ශබ්ද තරංගය ඒ වගේ ගොඩක් පැති තියෙනවා මම හිතන්නේ ඒ පිළිබඳ වෙනම වැඩසටහනක් කරන්න හරි ඉතින් අපි වැඩසටහන ආමේද විශේෂ දෙයක් කිව්වා ඔබේ නිවසේ මෙවැනි කාරණාවක් අසවා කටවා හොවා දෝෂයක් ආවොත් අපිට ඒ දේවල් නිවසේ ඉඳලම නැති කරගන්න විශේෂ ක්‍රමයක් කියලා දෙනවා කියලා කිව්වා ඔන්න දැන් එවලා දෙන එකට වෙලා ඔව් මේ මම දැන් ඔය අස්වාකටවා දෝෂ කියන එක අයින් කරගෙන අපි මින් පෙරත් යම් ක්‍රමවේදයක් කියලා දීලා තියෙනවා. ඉතින් මේකත් ඒ වගේ ක්‍රමවේදයක් මේ ගිනි අඟුරු පොල්කටුව වුණලා පොල්කටු ගිනි අඟුරු ගොඩක් අපි හදා ගන්නවා. සාමාන්‍යයෙන් ඒක ඉස්සර දොර ගාව හදා ගන්නවා හොඳ. ඒක අර අපි කියන්නේ ගිනි අල්ලන අපි දුම් අල්ලන ඒක හදාගෙන ඒකට පොල්කටු අඟුරු දාලා ඒකට අපි දාගන්නුනේ මේ කැටලුණු 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 හතක් කැටලුණු හතක් කැටලුණු හතක් මෙහෙම කැටලුණු හතක් අරගෙන මේ අපි දානවා ගිනි අඟුරු පල්ලට ඒ කියන්නේ ගිනි අඟුරු කොටට ගිනි අඟුරු කොටට දැම්මට පස්සේ මේ කැටලුණු එක පුපුරන්න පටන් ගන්නවා කැටලුණු එක පුපුරන්න පටන් ගන්නවා පුපුරලා ඉවර වෙන්න යම් වෙලාවක් ගත වෙනවා ඒ යම් වෙලාවක් ගත වෙනකම් දුරට වෙලා බලන් ඉන්න ඕනේ. දුරකට වෙලා. දුරකට වෙලා බලන් ඉන්න ඕනේ මේ කැටලුණක පුපුරලා සමහර වෙලාවලට ගිනි අඟුරු පවා විසි වෙලා යන්න පුළුවන්කම තියෙනවා. ගිනි අඟුරු අර තියෙන භාජනයෙන් විසි වෙලා යන්න පුළුවන්කම තියෙනවා. ඒ විසි වෙලා යන්න පුළුවන් නිසා ඒ වපසිරියත් ඒකට අදාළව බිම හදාගෙන ගිනි අඟුරු විසි වෙලා ගියොත් පිච්චෙන්නේ නැති දේවල් වටේට තියලා මේ සාමාන්‍ය ලොකු ලුණු කැට හතක් දාන්න. දාලා දුරට වෙලා බලන් ඉඳලා මේක පුපුරලා පුපුරලා ගිහිල්ලා ඉවර වුණාට පස්සේ ඉවර වුණාට පස්සේ මේ දුම් මේ කබල අරගෙන ඉස්සර දොරේ ඉඳන් පිටිපස්ස දොරට යන්න. පිටිපස්ස දොරින් වැට මුල්ලකට වගේ ගිහිලා මේක විසි කළ දෙන්න නෑ. ඔව්. ඉතින් ඔන්න ඔබට මොකක් හරි සැකයක් සංකාවක් තියෙනවා නිවසේද මේ වගේ ගැටලුවක් ඇවිල්ලා තියෙනවා කියලා ඔබට ඒ විදිහට ඔබේ නිවසේ තියෙන ඇස්වා කටවහ හොවා දෝෂයන් නැති කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ වටිනා කරුණු කාරණාද අපිත් සමග බෙදා හදාගත්තේ ගුප්තු විද්‍යා උපදේශක තේනවර මහත්මයා. ඉතින් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අද අපිත් එක්ක සම්බන්ධ වෙලා වටිනා කාලය වැය කළා. වැඩසටහන සමග සම්බන්ධ වුණාට ඉතින් ආයිබන් කියලා වැඩසටහනින් සම්බන්ධනවා. විශේෂම කාරණාව තමයි කාඩවත් හූල්ලන්න එපා. ජීවිතේ ඉන්න මොහොතේ සතුටෙන් ඉන්න. සතුටෙන් ඉඳලා ජීවත් වෙන්න පුළුවන් නම් ඔබට පුළුවන්. වෙන කෙනෙක්ගේ සතුට දැකලා වෙන කෙනෙක්ගේ දියුණුව දැකලා ඔබ සතුටු වෙනව නම් කාඩවත් ඇස්වහක් කටවක් වදින්නේ නැහැ. මම හිතන්නේ ඒ විදිහට තමයි අපේ ගුප්ත විද්‍යා උපදේශකතුමා ඔබට කියලා දුන්නේ. ඒක නිසා ඒ විදිහට ජීවත් වෙන සතුටෙන් ජීවත් වෙන ඔබට පුළුවන්. එතකොට ජීවිතේ සාර්ථක කරගන්න. ඉතින් අපි නාලිකා වණිවරේ subscribe කළ දිගටම එකතු වෙලා ඉන්න ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාට සතුටෙන් පිරි නිරෝගී කමෙන් පිරි අනාගතයක් වන්නට.